වන්දනාවක් ඔබ සැමට. අද දිනේත් අප ඔබ නිවසට පැමිණෙන්නේ මීට කලින් තිබුණු ප්‍රෝග්‍රෑම් වගේම විශේෂ වැඩසටහනකින්, එහෙම නැත්නම් විශේෂ මාතෘකාවකින්. ඒ තමයි ඵලදායිතාව. ඉතින් අද දවසෙත් මීට කලින් තිබුණු මාතෘකාව වගේම මේ අඳුරේ නිරේ වැඩසටහනේ අපි හිතුවා මේ විචාරාත්මක වැඩසටහනේ විචාරාත්මක මාතෘකාවක් කරගෙන යන්න. ඉතින් ඒ මාතෘකාව සඳහා මමත් මීට කලින් කතා කරා වගේම විශේෂ පුද්ගලෙක් කතා කරනවා. ඒ මම දැක්ක මීට කලින් කතා කරපු මාතෘකාව ගැන කතා කරනකොට ඒ හරි විවිධ මත, එහෙම නැත්නම් විවිධ මාතෘකා, එහෙම නැත්නම් විවිධ විදියට ඒක කතා කරන්න අපිට විශේෂ හැකියාවක් මේ පුද්ගලයාට ගියාව තිබුණා. මම ඒක කොහොමද දන්නවා? විශේෂඥ ශල්‍ය වෛද්‍ය ස්නායු රෝග ප්‍රසන්න ගුණසේන මහතා, ඔබ මම ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. අද දවසේ ප්‍රධාන මාතෘකාව හැටියට මම හිතුවේ ඵලදායිතාව. දැන් අපි ශ්‍රී ලංකිකෙන් හැටියට ඵලදායිතාව ගැන කිසිම වෙලාවක හිතන්නේ නැහැ. හිතන්නේ නැතුව තමයි වැඩ කරන්නේ. මට හිතෙන්නේ ඒක නිසා තමයි අපේ රටේ දියුණුවට විශාල බාධකයක් හිටියට මම දකින්නේ. නැත්නම් ස්වාභාවික ආපදා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් නියඟයන් වෙන්න පුළුවන්, ගම් අඳුර වෙන්න පුළුවන්. මේව නිසා නෙවෙයි මට තේරෙන තරමට මෙච්චර ලොකු ආර්ථික පසුබෑමකට හා ප්‍රශ්න මාලාවකට රටේ මහජනතාව මුහුණ දීලා තියෙන ඵලදායිතාවේ ප්‍රශ්නයක් තියෙනවා. කෙනෙකුට හිතන්න පුළුවන් මොකද්ද මේ ඵලදායිතාව? ඉතින් සරලව කිව්වොත් මට හිතෙන්නේ, මම ගොඩක් පොත් බැලුවා, සාකච්ඡා කරා, හිතුවා, මේක පොදු මහ ජනතාවට හිතන විදිහට කිව්වොත් ඵලදායිතාව කියලා කියන්නේ අපි මැෂින් එකක් ගනිමු. මේ මැෂින් එක මොන හරි ද්‍රව්‍යයක් හදනවා. අපි තුන් සබන් කැට හදනවා කියලා. සබන් කැට හදන මේ පැත්තෙන් අමු ද්‍රව්‍ය දානවා. එක මැෂින් එකක් හදනවා විනාඩියකට සබන් කැට 10ක්. අනිත් මැෂින් එක හදනවා සබන් කැට 20ක්. එතකොට මේ පළවෙනි මැෂින් එකට වඩා දෙවෙනි මැෂින් එක ඵලදායිතාවෙන් දෙගුණයක්. අපි හිතමු ඒකට දාන අමු ද්‍රව්‍ය, විදුලිය, ශක්තිය සමාන නම් දෙවෙනි මැෂින් අර වගේ දෙගුණයක් හදනවනම් ඒකේ ඵලදායිතාව දෙගුණයි. හැබැයි මේක මෙහෙම වුණාට මේ තරම් සරල නැහැ. මේක රටේ ජනතාවට, මිනිස්සුන්ට, එදිනෙදා ජීවිතයට, එදිනෙදා රැකියාව හා එදිනෙදා කරන වැඩවලට මේක පාවිච්චි කරන්න ගියාම. ඒ නිසා මම අද සාකච්ඡාව මේක මේ වගේ මත ભેදාත්මක මාතෘකාවක් මතභේදාත්මක විදියට යන්න තමයි අදහස. ඉතින් ප්‍රසන්න, ඔබ හිතන්නේ මොකද මේ ඵලදායිතාව ගැන? අපි දැන් මේ රටේ වැඩ කරන ජනතාව එදා වැඩ කරනවා. සමහරු කරන්නම් වාලේ කරනවා. සමහරු එකම දේ නැවත නැවත කරනවා. සමහරු කරනවද නැද්ද, මේකෙන් වැඩක් වෙනවද නැද්ද කියලා හිතන්නේත් නැහැ. ඉතින් මේ தত্ত্ব යටතේ අපේ රටට කොහොම දියුණු වෙන්න පුළුවන්ද, අපේ ගෙදරට කොහොම දියුණු වෙන්න පුළුවන්ද, අපි පුද්ගලික හැටියට කොයිතරම් ඵලදායි ඔබ හිතන්නේ මොකද? විශේෂයෙන්ම අජන්ත, මේ ඵලදායිතාවය කියන එක වඩාත් අභියෝගාත්මක දෙයක් වෙලා තියෙන වර්තමාන සමාජයේ. ඒ කියන්නේ හැම රටක්ම තමන්ගේ අරමුණු සහ ඉලක්ක කරා වේගෙන් යන පසුබිමක තමයි මේ ඵලදායිතාවය කියන ප්‍රශ්නේ අපිට වැදගත් වෙන්නේ. එහිදී ඔබ අර කලින් කිව්වා වගේ යන්ත්‍ර සූත්‍ර වගේම මිනිස්සයා ගත්තොත්, මානව සම්පත කියන එක ගත්තහම එහි ඵලදායිතාවය ඉතාම වැදගත් වෙනවා. මොකද මේ යන්ත්‍ර සූත්‍ර ස්වාභාවික තියෙන, අපිට තියෙන ස්වාභාවික සම්පත්, භෞතික දේ, සියලු දේ මෙහෙයවීමේ කාර්යය තියෙන මහජනතාව නිසා. එතකොට පුද්ගලයෙක් ගත්තොත් පුද්ගලයාගේ ඵලදායිතාවය රඳාපවතින ප්‍රධාන කරුණු ගණනාවක් තියෙනවා. ඒ අතරින් මට පෙනිච්ච කරුණු අතර කායික ශක්තිය, ෆිසිකල් ෆිට්නස් කියලා කියනවා, යෝග්‍යතාවය, කායික යෝග්‍යතාවය සහ මානසික යෝග්‍යතාවය කියන දෙකම අවශ්‍යයි. මොකද මිනිහෙක් වැඩ කරනකොට හිතලානේ වැඩ කරන්න ඕනේ. ඒ එක්කම මේ දෙකට අමතරව ඒ පුද්ගලයා සතු ආකල්ප සහ මානසික සම්බරතාවය කියන කරුණුත් මෙතනදී වැදගත් වෙන බව මට හිතෙනවා. දැන් උදාහරණයක් හැටියට මම ගන්නම්. අපි පටන් ගමු කායික යෝග්‍යතාවය කියන එක. ඔබ දන්නවනේ දැන් ලංකාවේ ඉඳලා, දැන් ලංකාවේ මේ අත්දැකීම ඔබට නැතුව ඇති. නමුත් කොරියාවට රැකියාවට යන තරුණයෝ ගත්තාම එයාට දෙනවා මාස 3ක දැඩි කායික පුහුණුවක්. ඒ යෝග්‍යතා මට්ටමට එන්නේ නැති අයව ඒ රැකියාවලට තෝරගන්නේ නැහැ. ඇයි හේතුව? ඒ මට්ටමේ කාර්යක්ෂමතාවයක් ඒ රටට දෙන්න නම් මේ භෞතික වශයෙන්, කායික වශයෙන් මේ අයගේ යෝග්‍යතාවය වැඩි කරන්න ඕන කියන
අවම ප්‍රමිති මට්ටමක් තියෙනවා. ඒක අපේ රටේ කිසි තැනක මෙවැනි සාකච්ඡාවක් මෙවැනි දෙයක් සිද්ධ වෙනවා කියලා අපි දකිනවා. අපේ රැකියාවලට ගන්නකොට ඔබ දන්න විවිධ රැකියා තියෙනවා. වෛද්‍යවරු ඉන්නවා, ඉංජිනේරුවරු ඉන්නවා, කය වෙහෙසා වැඩ කරන අය ඉන්නවා, මානව සම්පත් කළමනාකරු ඉන්නවා, කවුන්ටන්ට්ලා ඉන්නවා, කාර්යාල කාර්ය සහායකවරු ඉන්නවා, විවිධාකාර රැකියා තියෙනවා, එන්ජින් ඩ්‍රයිවර්ලා ඉන්නවා. නමුත් මේ කිසිම දෙයකදී භෞතික වශයෙන් යෝග්‍යතාවය මෙන්න මේ මට්ටමට තිබිය යුතුයි කියන දෙයක් අවම වශයෙන් පාසල් කාලේ ඉඳලවත් අපි සාකච්ඡා වෙලා නැහැ. දෙවෙනි කාරණය තමයි මානසික යෝග්‍යතාවය. දැන් මානසික යෝග්‍යතාවය කියනකොට වැදගත් කාරණයක් මම හිතන්නේ අපි දෙන්න එනකොටත් මේක සාකච්ඡා වුණත් යම් මට්ටමකට දැන් හිතන්න කෙනෙක් රැකියාවට යනවා. රැකියාවට ගිහිල්ලා දැනට මේ විද්‍යානුකූල සාධකණු ඔප්පු වෙලා තියෙන දේක් තමයි වැඩ කරන කාලයෙන් 30ක හෝ 35ක කාල සීමාවක් මනස ඒ රාජකාරියට යොමු නොවි අපතේ යනවා කියන එක හොයාගන්න තියෙනවා. ඇත්ත වශයෙන්ම කියනවා නම් ඒක අනිත් පැත්තට අපි ගත්තොත් ඔබ වැඩ කරන කාලයෙන් 60ක් තුල ඔබ දවසම කරන වැඩ ටික කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ හවස 4ට වැඩ ඇරෙන තැන එක්කන හවස 1 වෙනකොට ඒ කරපු වැඩ සියලු දේ කරන්න පුළුවන්. හරියට මානසික ඒකාග්‍රතාවයක් තියෙනවා නේද? හැබැයි ලංකාවේ මට හිතෙනවා ඊටත් වඩා වෙනස් තිත ඔය ජාත්‍යන්තර මට්ටමේ මට හිතෙනවා සමහර විට බොහෝ 90ක් විතර ලංකාවේ වැඩ කරන පුද්ගලයන් මුළු දවසේ කරන වැඩ විනාඩි දෙකක් ඇතුළත කරන්න පුළුවන් වෙලාවලුත් තියෙනවා. උදාහරණයක් ගමු රජයේ සේවක. මේක හැම රජයේ සේවකයෙකුටම ගැලපෙන්නේ නැහැ සමහර විට. අපි හිතමු ස්ටේෂන් එකට මම ගියා. ගිහිල්ලා ටිකට් ගන්න ගියාම කෙළවරකට යන්න ඕනේ. ගිහිල්ලා ටිකට් පෙන්නන්න ඕනේ ඇතුල් වෙන්න. දැන් මේක එංගලන්තේ නම් නැත්නම් ඇමරිකාවේ නම් දිනු රටක නම් අර අපි කාඩ් එක දාපු ගමන් ඉබේ දොර ඇරෙනවා. කාඩ් එක එක්ස්පයර් වෙලා නම් දින පැනල නම් නැත්නම් සල්ලි නැත්නම් ඇරෙන්නේ නැහැ. මේකට වාඩි කරලා ඉන්නවා කෙනෙක්. මේ එක්කෙනා තමයි මෙතනින් පාස්නෝ යා ටිකට් එක චෙක් කරලා බලලා යන්න දෙනවා. මේ වයින්ුවට ඉබේ ඇරෙන ගේට් වගේ දොරවල් 100ක් විතර දැම්මනම් එහෙම නැත්නම් 10ක් දැම්මනම් එක්කිනා පස්සේ එක්කිනා පටවට ගල ඇරනවා වහිනවා. ඉතින් අර ඵලදායිතාවයක් නැති තරන්නේ. එයා සමහරට කතා කරන්න දන්නේ නැහැ. අපිට සමහරට ඇව්වම ඔයා යන්න ඔයගේ කෝච්චි යන්නේ මොන වෙලාවද කියලා ඇහුවොත් මොන ප්ලැට්ෆෝම් එකද ඇහුවොත් කවදාවත් කියන්නේ නැහැ. මූණ බලන්නේ නැහැ. නින්දෙන් වගේ කතා කරන්නේ. ඉතින් මෙහෙම බැලුවොත් මේ පුද්ගලෙක් ඵලදායිතාවයක් නැති තරම්. අපි තමයි කාර්යාල කාර්ය සේවකයෙක්. එම් සේවක ගොඩක් ඉන්නවා මං හිතන්නේ රජයේ ආයතන වල මං දන්නේ මං පෞද්ගලික කාර්යාල කාර්ය සේවක සහායකයන්ට මේවා කරනවා නේ පොදුවේ. එයා දවසටම කරන්නේ ෆයිල් එකක් මෙහෙ ඉඳලා එහා පැත්තට ගෙනියන එක විතරයි. ඉතින් මේක මේ දවස් 30ෙම කරන වැඩ ප්‍රමාණය හරිම පොඩ්ඩක් නේ. ඉතින් අපි ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? දැන් අපේ තරුණ මහ ජනතාවගේ කොටස සෑහෙන කොටසක් කියනවා පොර කරනවා මෙහෙම රස්සාවල් කරන්න. වෙන රටවල් වල නම් මෙවැනි රැකියාවක් තිබුණොත් මං හිතන්නේ කවුරුවත් කැමති නෑ මගෙන් රටට වැඩක් වෙන්නේ නැත්තම්, මගෙන් ආයතනෙට වැඩක් වෙන්නේ නැත්තම්, මගෙන් මට වැඩක් වෙන්නේ නැත්තම් මම එවැනි රස්සාවක් ඇයි කරන්නේ කියන ප්‍රශ්නයක් වෙන රටවල පුද්ගලයන්ට තියෙනවා. ඒ වනේ මේ රටේ ඇයි එහෙම වෙලා දෙන්නේ? මට නම් හිතන්නේ අධ්‍යාපනයේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඔබ හිතන්නේ මොකද? මේක ඉතා වැදගත් කාරණයක් අජන්ත. දැන් හිතන්න මම අපි ඔබත් පිටරට පුහුණුවට ගියන් හිටියා, මමත් පිටරට පුහුණුවට ගියන් හිටියා. ඒ රටවල රැකියාව අවුරුද්දෙන් අවුරුද්දට තමයි අලුත් වෙන්නේ. අවුරුදු 20 රැකියාවට එන කෙනා අවුරුදු 55 වෙනකල් සදාකාලික රස්සාවක් තියනවා කියලා එකක් නැහැ. මේ අපේ රටේ හරි පුදුම ආකල්පයක්නේ. රස්සා වුණ කාට හරි මම දන්නේ මේක කවුරුත් දන්නෝනේ. දේශපාලඥ මොන දේශපාලඥ ප්‍රක්ෂේප කියලා නෙමෙයි මම කියන්නේ. දේශපාලඥයෙකුගේ පෝස්ටර් අලවල හරි නැත්නම් එයාගේ නීති විරෝධී වැඩවලට උදව් කරලා හරි අවුරුදු ගාණක් හිටියට පස්සේ රස්සාවක් හම් වෙනවා. මේ රස්සාව හම්බුනාම එයා හිතන්නේ ජීවිත කාලෙම කාලා බීලා ගෙවල් හදාගෙන අරක්කු බීලා කසිප්පු බීලා නිදාගෙන ඉන්න මේ රස්සාවෙන් පුළුවන් කියලා. මේ රස්සාවෙන් කාටවත් වැඩක් නොවුනට කමක් නැහැ. පුටුවේ වාඩි වෙලා ටයි එකක් ඇඳගෙන හොඳට හරි බහි ගෑවිලා උදේ ඉඳලා හවස වෙනකන් තේ බිබී ඉඳලා ගියාම රස්සාවක් කරනවා කියලා. මෙහිමයි මම දන්නේ මේවැනි ජනතාවක් මෙවැනි කාර්යයක් කරන පුද්ගලයන් පිරිසකෙන් රටක් දියුණු වෙන්න පුළුවන්ද? ඒ වගේම මෙවැනි ආකල්ප දිනන දේශපාලඥයන්ගේ එවැනි දේශපාල මම පක්ෂයක්කට නෙමෙයි කියන්නේ මෙවැනි රටක් දියුණු කරන්න පුළුවන්ද? මම හිතන්නේ අපේ රට දැන් දැඩි ආර්ථික පසුබෑමකට ලක් වෙලා මේ අදයි නෙමෙයි මේ පහුගිය සෑහෙන කාලෙක ඉඳලා. එතකොට මේක ආණ්ඩු පක්ෂද විපක්ෂද එහෙම නෙමෙයි මම කියන්නේ. මේ දැඩි ආර්ථික ප්‍රශ්නෙට එක හේතුවක් තමයි රටේ මහජනතාවගේ ආකල්ප. මම දකින්නේ මේ රටේ මහජනතාවගේ ආකල්ප වලට එක හේතුවක් තමයි අධ්‍යාපන ක්‍රමය. දැන් අපිට ගුරුවරයෙක් උදේ ඉඳලා හවසනකම් උගන්වනවා. බැය උදේ 7ට හතමාරට පටන් ගත්තම හවස 2:30 3 වෙනකන් ඉස්කෝලේ තිබිලා හවස 3:00 ඉඳලා ටියුෂන් ක්ලාස් එක රෑ 7 වෙනකන් රෑ 7 ඉඳලා ආපහු වතුර බේසමෙන් කකුලේ බදාගෙන රෑ 2 වෙනකන්
හැබැයි එහෙම වෙලා අවුරුදු 13ක් ඉගෙනගෙන ආවට පස්සේ කිසිම දෙයක් කරන්න බෑ. කෑමයක් උයා ගන්න බෑ. ඇඳුමක් අයන් කරන්න බෑ. ඇඳුමක් අඳින්න දන්නේ නැහැ. කාපාරේ ඇවිදින්න දන්නේ නැහැ. ඉතින් මෙහෙම එතකොට ගුරුවරයෝ හා අධ්‍යාපන ක්‍රමයේ නැහැනේ ඵලදායිතාවක්. ඒ වගේම දැන් ඔබ කියපු කාරණේට තවත් කරුණක් එකතු කරනවා නම් මගේ ළඟට මේ ළඟදී ආවා ඔය ඉන්නේ ඩ්‍රග් රෙප්ස්ලා කියලා කියන්නේ ඒ කියන්නේ ඖෂධ පිළිබඳ වෛද්‍යවරුන්ට හඳුන්වා දෙන එන තරුණ මහත්මයෙක්. මේ තරුණ මහත්මයා මං අහුව මොකද්ද ඔබ ලබාගෙන දෙන සුදුසුකම්? එතුමා කිව්වා මම මේ කෘෂි විද්‍යා උපාධියක් ලබාගෙන තියෙනවා. එතකොට දැන් මට ප්‍රශ්නයක් ආවා කෘෂි විද්‍යා උපාධිය ලබාගත් තරුණය ඇයි මේ ඖෂධ කම්පැනි එක මේ ප්‍රවර්ධන කටයුතු කරමින් ඉන්නේ කියලා. මම අහුව එතකොට අනික් බැච් එකේ අනික් කෘෂි විද්‍යාව කරපු අය මොකද කරන්නේ කියලා. ඒ මහත්මයා ප්‍රකාශ කරා ඒ බැච් එකේ 3 දෙනෙක් හැර 3 දෙනෙක් නැත්නම් 4 දෙනෙක් හැර අනික් සියලු දෙනාම කෘෂි විද්‍යාවට අදාළ නොවන වෙනත් රැකියාවක් දැන් කරන්න කියලා. එතකොට විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා කෘෂි විද්‍යාව පිළිබඳ උපාධියක් 50කට විතර දුන්නට පස්සේ 4 දෙනෙක් හැර අනික් සියලු දෙනාම කෘෂි විද්‍යාවට අදාළ නැති වෙනත් විෂයකනම් ක්‍රියාත්මක වෙන්නේ අපේ ඵලදායිතාවය ගැන අපිට ඇත්තම අජන්ත කතා කරන්න අවම වශයෙන් භූමි මට්ටමක්වත් නැහැ කියන එකයි. ඒ කියන්නේ මෙහෙමයි. මම හිතන්නේ මෙහෙමයි. මේ ළමයා ඉපදුණු දවසේ සිට මොන්ටිසෝරියට යවලා ඉස්කෝලේ අවුරුදු 13ක් ගිහිලා 13:30 මෙයාට කන්න බොන්නද, ප්‍රවාහනයේ බස්ද වාහනද, පොත්පත්ද, ඉස්කෝලේ බිල්ඩින්ද, ටීචර්ස්ලා ගුරුවරු අවුරුදු 13ක් දීලා අපේ යුනිවර්සිටි එකේ තව අවුරුදු 4ක් විතර දීලා අපි අරගෙන තියනවද කිසිම දෙයක්? ඉතින් මේකේ ඵලදායිතාවය කොහොමද? අපි හිතමු දැන් උපාධිය පාස්දලා ඇග්‍රිකල්චර් නැත්නම් කෘෂි විද්‍යාව කරන 3 දෙනා කියලා. මේ අයත් ඇත්තටම ඔෆිස් එකට වෙලා AC ගුහක් වෙලාවට AC කාමරය වෙලා අකුරු ලියනව ඇර ඒ අයට නියම කෘෂිකර්මයක් ගැන දන්නේ නැහැ, මම දන්නේ නැහැ කී දෙනෙක් ඉන්නවද කියලා. ගොවියන්ට තියෙන ප්‍රශ්න, ගොවී ගහක් හැදෙන හැටි, කොළක් හැදෙන හැටි, ඒවට තියෙන ලෙඩ රෝග, ඒව කොහොමද පාලනය කරන්නේ කියලා. මේවා මොකුත් තේරුමක් එහෙම හරිම අඩුයි. ඉතින් ඒක අධ්‍යාපන ක්‍රමයේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මෙවැනි ක්‍රමවේදයක් යටතේ නම් මේ රට දියුණු කරන්න හරි යමන. අපි මෙහෙම බලමු. දැන් අපි එන ගමන් අපි කතා කර මේක. වාහන ඩ්‍රයිව් කරන මිනිස්සු ඉන්නවා. දැන් ප්‍රසන්න කියලා ඉතින් දැන් ප්‍රසන්න ගුණසේන කියන්නේ ලංකාවේ ඉතා ප්‍රසිද්ධ බහුකාර්ය බහුල ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයෙක්. ඔහුගේ අපි හිතමු ප්‍රසන්නගේ බබා ඉස්කෝලේ ගෙනියන්න ඕන. එතකොට දැන් ප්‍රසන්න උදේ පාන්දර ඔපරේෂන් ලිස්ට් එකක් තියෙනවනම් ඒක 7ට නම් ලෑස්ති කරලා තියෙන්නේ. 7 ඉඳලා 8 වෙනකම් ඉමර්ජන්සි එකක් තියෙනවනම් මේ බබා එක් කරන් යන එක කරොත් ඒ ලෙඩා මැරෙනවනේ. නැත්තම් ලෙඩ්ඩු ප්‍රස්තිය ආදිනවා. ගොඩක් දුර බැහැර ඉඳන් ලෙඩ්ඩු ගොඩක් බලන්න පුළුවන්. ඒගොල්ලන්ට ලොකු සහනයක් දෙන්න පුළුවන්. උදේ 7 ඉඳලා 8 වෙනකම් නැත්තම් 9 වෙනකම් බෙඩ්ඩු බැලුවොත් අවශ්‍ය වෙලාවට අවශ්‍ය අයට. හැබැයි ඒ වෙනුවට ඔබ ඒ බබාල ඒ බබා එක් කරගෙන යන ඩ්‍රයිවර් කෙනෙකුට බාර දීලා ඩ්‍රයිවර් තමයි බබා එක් කර යන්නේ. ඔබ රෝගීන් බලනවා, රෝගීන්ට අවශ්‍ය දේවල් ඔපරේෂන් කරනවා. එතකොට මේ ඩ්‍රයිවර් කරන්නේ ඔබතුමා ඒ පැය ඇතුළත කරපු වැඩ ටික තමයි. මොකද ඔබ වාහනේ ලෙව්වා ඒ පැය ඇතුළත කරේ. එතන එයා ලංකාවේ හා ඔබගේ ප්‍රොඩක්ටිවිටි එකට නැත්තම් ඵලදායිතාවයට සෑහෙන උදව්වක් වෙලා තියෙනවා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. අපි හිතමු ඔබගේ වාහනය එයා එලවගෙන යනවා බබා අරගෙන ගිහිල්ලා හප්පනවා. නැත්තම් රවුන්ඩ් බවුට් එකේදී දානවා දකුණේ වාහන වලට එන්නේ නැති වෙන වමෙන්. වම ඉස්සර කරනවා. එතකොට දකුණේ වාහන ඔක්කොම රවුන්ඩ් බවුට් එකෙන් බ්ලොක් වෙනවා. එතකොට සියලුම වාහන ජෑම් වෙනවා. ඊට පස්සේ දකුණු පැත්තේ ඉන්න කෙනාට හප්පනවා, වම් පැත්තේ ඉන්න කෙනාට හප්පනවා. එතකොට එයා රණ්ඩුවකට ගිහු නිසා එයාගේ බ්ලඩ් ප්‍රෙෂර් ගනවා, වාහන හැප්පිලා ඔබගේ වාහනේ තැපෙනතර ඔබට සතියක් නැත්නම් දවස් කීපයක් නිවාඩු දාන්න වෙන මේ වාහනේ අදන අනිත් අය බ්ලොක් වෙච්ච නිසා පැය ගාණක් තවත් වාහන දහස් ගාණකගේ පැය බැගින් පරක්කු වෙන. එතකොට ඔහුගේ ඵලදායිතාව බැලූ පෙනුමට වැඩි කියලා පෙනුනට ඇත්තටම ඵලදායිතාවය ඍණ. ඒ නිසා මම කියන්නේ අපේ රටේ මහ ජනතාවට ওই ප්‍රශ්නේ තියෙනවා. මොකද්ද ප්‍රශ්නය? ඔහු විසින් ඔහුට ඵලදායකතාවකුත් නැහැ. ඔහු විසින් රටට තින්නේ ඍණ ඵලදායිතාවයක්. බැලූ බැල්මට තිබුණට දැන් අපි හිතමු රජේසේ මේක හැම රජේසේකටම ගැලපෙන්නේ නැහැ. සෑයින තරමට හැබැයි ගැලපෙනවා. ඔහු උදේ පාන්දර කෑම එකක් බැඳගෙන යනවා. මේ කෑම එක උයලා තින්නේ නෝනා. හොඳ රසයි කෑම. කෑම එක පෙට්ටියට දාලා නැත්නම්
බැඳලා තියෙන්නේත් නෝන. ඇඳුම් අයන් කරලා දීලා කලිසමලා මේ සෝදලා තියලා ඔක්කොම ටික කරලා දෙනවා මාත්‍යයට. මාත්‍ය ගිහිලා වාඩි වෙනවා බස් එකේ. බස් ඩ්‍රයිවර් කෙනෙක් යායික් කරගෙන යනවා. බස් එකෙන් ඔෆිස් එකට බහින්. බැහැලා පුටුවේ වාඩිනවා. එතකොට තේ එක ගෙනල්ලා දෙනවා, තේ එක බොනවා. ඊට පස්සේ එහාට ෆයිල් එකක් මෙහාට තියලා මෙහෙ ෆයිල් එකක් එහාට තියලා ආපහු ගෙදර යනවා වැඩි වෙලා හතරට. අන්තිමට බැලුවම අපි බැලුව බැල්මට පේනට මේ මහත්තයා වැඩ කරා කියලා. එයාගේ සියලුම වැඩ කරලා තියෙන්නේ නෝනයි අනිත් අයයිනේ. ඉතින් එතකොට එවැනි මහත්තයකින් ඵලදායිතාවයක් තියෙනවද? ඉතින් මම ප්‍රශ්නයක් අහනවා, මෙවැනි මහත්තුරු මේ රටේ කොච්චර ඉන්නවද? අවුරුදු 13ක් අධ්‍යාපනය ලැබලා අවුරුදු 2-3ක් විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ටයි කෝට් ඇඳගෙන, මම මේ ටයි කෝට් අඳින කට්ටිය විතරක් නෙවෙයි අපි ටයි කෝට් අඳිනවානේ, එහෙම අඳින සෑයින කොටසක් ඉන්නවා. බැලුවම කිසිම ඵලදායිතාවයක් නෙවෙයි ඍණ ඵලදායිතාවයක් තියෙනවා. මොකද හිතන්නේ ඔබ? ඔව්, දැන් මේ ඵලදායිතාවය රැකගැනීමට මම අර කලින් කිව්වා වගේ රාජකාරි මට්ටමින් කළ යුතු දේවල් තියෙනවා, අධ්‍යාපන මට්ටමින් කළ යුතු දේවල් තියෙනවා. දැන් අජන්ත රාජකාරි මට්ටමේ මම අර මුලින් කියාගෙන ආපු දේ ඒකයි. දැන් තමන් නිසි ඵලදායී මට්ටමට රාජකාරිය කරන්නේ නැත්නම් තමන්ට ඒ රැකියාව හිමිවීමට අයිතියක් නැහැ කියන එක බොහෝ රටවල පිළිගන්න දෙයක්. දැන් ඇමරිකාව වගේ රටක් ගත්තොත් සමහර දවසට උදේ එනකොට කියනවා ඔයාගේ සේවය අපිට අවශ්‍ය නැහැ කියලා, රැකියාවෙන් අයින් වෙන්න එයාට යන්න කියනවා. ඒ කිසිම දැනුම් දීමක් නැතුව එවැනි මට්ටමකට මේ සමාජයේ ඵලදායිතාවය මිනුම් දණ්ඩක් කරගත්ත සමාජය තියෙනවා. අපිට ඒ මට්ටමට යන්න කියලා නෙමෙයි මම කියන්නේ. අපිට සෑහෙන කාලයක් ඇයි මට්ටමට යන්න. නමුත් අවම වශයෙන් තමන්ගේ සේවාවේ නිසි ඵලදායී මට්ටමක් පෙන්වන්නේ නැත්නම් ඒ අයට ඵලදායී මට්ටම පෙන්වන කෙනාට ලැබෙන පහසුකම් ටිකවත් නොලැබෙන්න ඕන කියන එකයි මගේ අදහස. අනිවාර්යයෙන්. දැන් මම හිතන්නේ මේ අපි පුරුද්දක් හැටියට ආකල්පමය වශයෙන් හිතනවා, මම අවුරුදු 10-13ක් ඉස්කෝලේ ගිහිලා ඒ ලෙවල් A3ක් හරි A4ක් හරි ගත්තම මට ජීවිත කාලේ කකා බිබී ඉන්න පහසුකම් ඕන. පහසුකම් ඕන කියලා. එහෙම වෙන්න බෑනේ. කවුද දෙන්නේ මේ පහසුකම්? මට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ මේ රටේ වැඩ කරන ජනතාව ඉන්නවා. ඒ වැඩ කරන ජනතාව ඉතා මහන්සිලා වැඩ කරනවා. අපි එනකොට ගිනි යව්වේ කාණු කපන මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ගේ ජීවිතයේ දූවිලට විනාශ වෙලා, ඒ මිනිස්සුන්ගේ පර්සනැලිටි එක තමන්ගේ සමාජයට දුවෙක් නත් ප්‍රසාද බඳලා දෙන්න අමාරුද? අනේ මෙයා පාරකම් කරලා. ඒ මිනිස්සු සෑහෙන කැපකිරීමක් අපේ රට වෙනුවෙන් කරලා තිනවා. ඒක නිසායි අපි මේ පාර යන්නේ. මේ මිනිස්සුන්ගේ ශ්‍රමය මතින්, මේ මිනිස්සුන්ගේ වෛද්‍යවරු ඉන්නවා හුඟක් එළි වෙනකන් රැ වෙනකන් ෆැමිලි එක දාලා පිට ගිහිල්ලා වැඩ කරනවා. ඒ වගේම උදේ ඉඳලා හවස් වෙනකන් විශාල අභියෝගාත්මක වැඩ කරනවා. මේ අයගේ ශ්‍රමය වෙනුවෙන් සමහර ගුරුවරු ඉන්නා ඉතාම උළු ජීවිත කාලෙක සාද වැඳලා නැහැ, ගෙදර ගිහිල්ලා නැහැ, උදේ ඉඳලා හවස් අරගෙන නැහැ, ළමයින්ට උගන්ලා තිනවා. හැබැයි තව කොටසක් ඉන්නවා ටයි එක දාගෙන AC කාමරේ එහෙට හැරෙනවා මෙහෙට හැරෙනවා. ටයි එක දාගෙන ඉන්නේ කාර්යය අර සහයෝගෙන්න පුළුවන් නැත්තම් ස්ටේෂන් එකේ ඉඳලා අර ටිකට් එක අර බලලා යන්න එකෙන්න පුළුවන් නැත්තම් ගොඩක් අය ඉන්න. මෙන්න මේ සංස්කෘතිය මට තාම මතකයි. මම අනුරාධපුර රෝහලේ වැඩ කරද්දි මෙහෙම වැඩක් වුණා. ලයිට් හදන කණ්ඩායමක් ඉන්නවා ඒගොල්ලන්ට කියන ටෙක්නිෂියන් ඔපරේෂන් තියටර් එකේ. ඔබත් දන්නවා ඉතින් දවසක් මම ඔපරේෂන් තියටර් එකේ ලයිට් හදන්න ගියා. ඒගොල්ලෝ කවුරුවත් නැහැ. බැලුවම ඇයි මේ කවුරුවත් නැත්තේ? එද මේ ඉලෙක්ෂන් එකක් නේ, මොන කාලෙද කියන්නේ නැහැ මම. ඒ ඉලෙක්ෂන් එකට ගිහිල්ලා මේ වැඩ කරන්න ඒක නිසායි නැත්තේ. ඉතින් බලන්නකො මේ රටේ නායකයන්ගේ ඉලෙක්ෂන් එකට මුළු රටේ වැඩ කරන ජනතාවක් මෙහෙම ගන්නවද? මං ආවම ඇහුවා ඇයි ඕගොල්ලෝ මෙහෙම ගියේ, කොහොම හොඳද වැඩ කරන්න? නෑ මහත්තයා, මට රස්සාව දීලා තියෙන ඒ අහවල් දේශපාලනතුමා ඒක නිසා තමයි. ඉතින් ඒ වුණාට ඔයාලට මෙහෙම පඩියක් ගෙවනවනේ, මේ සෑහෙන පඩියක් ගෙවනවනේ, මේ පඩිය අරගෙන ඔහොම කරන්නවනේ. මහත්තයා මේ අපිට ගෙවන්නේ ආණ්ඩුවෙන් නෙමෙයි පඩිය. එහෙනම් කොහොමද? මම අවුරුදු 7-8 පෝස්ටර් ගැහුවා මේ අහවල් පුද්ගලයාට. ගුටි කෑවා, මොකද එයාගේ විරුද්ධකාරයන්ට ගහන්න ගිහලා පොළු පාරවල් කෑවා. ඒකට තමයි මේ රස්සාව දීලා තියෙන්නේ. ඒක නිසා මට දැන් මට තියෙන්නේ වාඩි වෙලා ඉඳලා පඩි පෙන්ෂන් වෙනකන් අරගෙන කාලා බීලා ඉන්නේ. මේ මාතුරුන්ට වැඩ කරන්න, ලෙඩ්ඩුන්ට වැඩ කරන්න මට ඕනකමක් නැහැ. මට මම වැඩ කරාම මේ දේශපාලඥතුමාට ඒ වෙනුවෙන් එයා මට රස්සාව දුන්නා. එතනින් ඩීල් එක ඉවරයි. තවත් මොකුත් නැහැ. මෙන්න මේ ආකාරයට හිතන
විශාල ජනතා කොටසක් ඉන්නවා. හැබැයි මේ අයට දෙන සියලුම ආහාර, සියලුම ඇඳුම් පැළම, සියලුම සෞඛ්‍ය අධ්‍යාපනය වැඩ කරන අය තමයි මේ රටේ වැඩ කරන මහ ජනතාව. මේක හරිද? මෙහෙම හිතන මහ ජනතාවක් ඉන්න එකත් වැරදි. මෙහෙම හිතන දේශපාලඥයෝ ඉන්න එකත් වැරදි. ඔබ මොකද හිතන්නේ? මේක දැන් ඇත්තටම අජන්ත, මේකේ ඔබ කියපු දෙයට තව පොඩි කැලලක් එකතු කරනවා නම් දැන් කොට්ටාස දෙකක් ඉන්නවා. එකක් තමයි අර ඔබ කිව්වා වගේ සාමාන්‍ය මට්ටමේ පෝස්ටර් ගහලා උදව් කරලා, එහෙම නැත්නම් පෝස්ටර් නොගහ හොත් දේශපාලඥ ඇඳුරුම් කමක් මත, එහෙම මොකක් හරි ඇඳුරුම් කමක් මත රැකියාවල් ගන්න කොටසක් ඉන්නවා. ඒ සාමාන්‍ය මට්ටම. ඊට අමතරව ඉන්නවා ඉහළ මට්ටමේ කොට්ටාශයක් දේශපාලඥයන් හෝ බලපුලුවන් කාර්යයත් එක්ක සම්බන්ධතාව පවත්වාගෙන අධ්‍යක්ෂක මණ්ඩලවල ඉහළ තනතුරු ගන්න කොට්ටාශයක් ඉන්නවා. නමුත් ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ තනතුරු ලැබිය යුත්තේ දක්ෂයන්ට, දක්ෂකම මත. එතකොට වෙන රටක නම් මේ තනතුරු ලැබෙන්නේ දක්ෂයන්ට. අපේ රටෙත් එක කාලයක් තිබුණා තරඟ විභාග මගින් සුදුස්සන්ට සුදුසුකම හොයලා රැකියාව දෙනවා. රැකියාව දීමට අමතරව ඒගොල්ලෝ අවුරුදු පතා නිසි ඇගීමකට ලක් කර ක්‍රමවේද ජාතිකයන්ගේ කාලෙක හිටුවෙනවා. එතනින් පස්සෙත් තිබුණා අජන්ත. නමුත් අවාසනාවකට වගේ දැන් උදාහරණයක් හිතට මම කියන්නම්. මම මේක ටිකක් පහුවෙලා කියන්න හිටියේ. දැන් මේ කාරණේ ආපු නිසා කියන්නේ ගවර්න්මන්ට් ඒජන්ට් මුළු පළාතක හිතන්න අනුරාධපුර දිස්ත්‍රික්කයේටත් වැඩි ප්‍රමාණයක සම්පූර්ණ පරිපාලන කටයුතු මෙහෙයවුවේ ගවර්න්මන්ට් ඒජන්ට් දිසාපති. ඒ දිසාපති වග කියන්නේ ට්‍රෙෂරි එකේ, ඒ කියන්නේ භාණ්ඩාගාර ලේකම්ට. එතකොට රජය රට ගත්තොත් රටේ ඒ පළාතේ කැබිනට් ඇමතිවරයා නැත්නම් ඊට ඊළඟට ඉන්න ඉහළම නිලධාරියා සියලු කටයුතු සමාලෝචනය කරන්නේ ඔහු. දැන් ඒක කාලයක්. දැන් පළාතකට බලන්න. පළාත් සභාවක් තියෙනවා. පළාත් සභාවවලට දේශපාලඥයෝ ඉන්නවා. දේශපාලඥයන්ගේ ලේකම්ලා ඉන්නවා. පුද්ගලික ලේකම්ලා ඉන්නවා. ඊට පස්සේ ඒ අයගේ පරිපාලන නිලධාරීන් ඉන්නවා. අර එක දිසාපතිවරයා කරන ලද කාර්ය කිරීම සඳහා කොයි තරම් අති දැවන්ත ජන සංයුතියක් මේකට එකතු කරලා තියෙනවද, සුදුසුකම් තියෙනවද නැද්ද කියන කාරණය මම නොකිය. එතකොට ඵලදායිතාවයට අපි මොකද වුනේ? විශාල ප්‍රශ්නයක් මේ රටේ තියෙනවා. දැන් අපි මෙහිම දෙයක් බලමු. ගැහණු ළමයෙක් ඉන්නවා. මේ ගැහණු ළමයා හරි ලස්සනට අඳිනවා. එහෙම නැත්නම් අපි මෙහෙම කිව්ව ටීවී එකේ ඉන්නවා නිලියක්. ඉතා ලස්සන විදියට රඟපාන්න පුළුවන්. මෙහෙම කෙනෙකුට ඵලදායිතාවයක් තියෙයිද කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. මොකද අපි කියවුවා මැෂිමක් ගැන. මේ මැෂිමට අමුද්‍රව්‍ය දානවා. මේ මැෂිමින් අමුද්‍රව්‍ය නිෂ්පාදනය වෙනවා. දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා. මේ මැෂිමින් කොච්චර හැදුවත් භාණ්ඩ, නිමි භාණ්ඩ, මේ නිමි භාණ්ඩට ක්වොලිටි එකක් නැත්තම් භාණ්ඩ හැදුවට ඵලදායිතාවය එන්නේ නැහැ. අපි හිතමු කෑම. කෙනෙක් ඉන්නවා කෑම දවසකට 1000ක් වෙනවා. කන්න බෑ. හැබැයි දැන් අපි බලන්නේ මේ භාණ්ඩ කොච්චර ප්‍රමාණයක් ආවද කියන එකෙන් බැලුවොත් නම් එයා හරි ඵලදායිතාවයෙන් වැඩි කෙනෙක්. හැබැයි අනිත් පැත්තෙන් බැලුවොත් කිසි කෙනෙක් කන්නේ නැති භාණ්ඩයකින් ඇති වැඩක් නැහැ. ඒ නිසා අපි කරන හැම වැඩක්ම කරන ප්‍රමාණය පමණක් නෙවෙයි. ඒකේ ක්වොලිටි එකයි, ඒකෙන් තවත් මිනිස්සුන්ට කොච්චර සේවයක් වුණාද කියන එකත් ඵලදායිතාවයට වැදගත්. අපි හිතමු මේ ක්‍රිකට් මැච් එකක්. පිටෝ ඉතා දක්ෂ ක්‍රිකට් කෙනෙක්. අපේ පහුගිය කාලේ හිටිය අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් මුළු ලෝකෙටම. දැන් බැලුව බැලමට මෙයාගේ ක්‍රිකට් වලින් අපිට බඩ පිරෙන්නේත් නැහැ, සෞඛ්‍යයටත් නැහැ, අධ්‍යාපනයටත් නැහැ, මොකුත් නැහැ. නැත්තම් අපි සංගීතඥයෙක්. ඉතා දක්ෂ සංගීතඥයෙක් ඉන්නවා. මම දන්නේ මම නම් හරි මාසයි සංගීත වලට. බැලුව බැලමට අපේ ඵලදායිතාවට අහු වෙන්නේ නැහැ වගේ. ඒ වුණාට එහෙම නෙමෙයි. දැන් මම හිතන්නේ මම දැඩි මානසික පීඩනයකින් උදේ ඉඳලා හවස වෙනකම් වැඩ කරලා ඊළඟ දවසේ මට යන්න බෑ වැඩට. මම මේ සින්දුවක් බැලුවොත්, ඒ ක්‍රීඩාවක් බැලුවොත් මට දැඩි මානසික සහනයක් ලැබෙනවා. මගේ ඒ මානසික සහනය නිසාම තව දින ගණනාවක් ඉතා කාර්යක්ෂකව වැඩ කරන්න පුළුවන්කල මට විතරක් නෙවෙයි මේ රටේ හැමෝටම. ඒ නිසා මට කියන්න පුළුවන් සමහර විට ඒ ක්‍රිකට් ක්‍රීඩකෙක් ඒ නිලියක් වෙන්න පුළුවන්. සමහර විට මට වඩා ඵලදායිතාවය වැඩි කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම කියන්නේ අපේ රටේ මහජනතාව ඔය විදිහට බැලිය යුතුයි කියලා. ඔබ හිතන්නේ මොකද? ඔව් දැන් මේ මේකම ගත්තොත් මම පොඩි උදාහරණ කතාවක් කියන්නම්. මේ කාල් ලුයිස් කියන්නේ ලෝකේ හිටිය වේගවත්ම ධාවන ශූරයා. 1988 ඔහු ඔලිම්පික් තරගාවලියේ මීටර් 100 ගෝල් රන් පදක්කම දිනාගත්තේ. ඔහු කුඩා කාලේ මොන්ටිසෝරිය දුවලා ආවහම අම්මා අහලා තියෙනවා දිනලා ආවහම පුතා ඔයාගේ දුවපු ට්‍රැක් එක දෙපැත්තේ දුවපු දෙන්න කවුද? මන් දන්නේ නැහැ මම.
ඒ කියන්නේ මං හිතන්නේ ඔය අම්මහන් නැත්තේ ඒගොල්ලන්ට වඩා කොච්චර ඉස්සරහින් දිව්වද? ඔව්. ඒ පොඩි එකාට තේරෙන්නේ පොඩි එකා කොහමද දන්නේ. ඊට පස්සේ පාසල් මට්ටමේදී මීටර් 100 දුවලාම ඇහුවා ඔයාගේ දෙපැත්තේ ළමයි කොහොමද දිව්වේ? ඒ කියන්නේ හුඟක් ඊට වඩා ගොඩක් ඉස්සරහද ඔයා ටිකක් ඉස්සරහද? මම දන්නේ නැහැ අම්මගේ. ඊට පස්සේ ජාතික මට්ටමේදීත් මේ ප්‍රශ්නේ ඇහුවාම ඒත් කිව්වා මම දන්නේ නැහැ. ඔලිම්පික් පදක්කම දිනලා ආවහමත් අම්මා ඇහුවා මේ පුතා ඔයාගේ දෙපැත්තේ ට්‍රැක් එකේ අනිත් දූපෝය කොහොමද දිව්වේ? තේරෙයි අම්මා අම්මා හැමදාම මගෙන් මේ ප්‍රශ්නේ අහනවා අම්මා මට වැදගත් නැහැ අම්මා දෙපැත්තේ දුවන්නේ මගේ ට්‍රැක් එක තියෙනවා මම පුහුණු වෙලා තියෙනවා මගේ ඉලක්කයට මම යන එක විතරයි මට වැදගත් මට දෙපැත්තේ අය දුවන එක ගැන බලන්න අවශ්‍යතාවයක් නැහැ මගේ රාජකාරිය කරනකොට කියලා මම හිතන්නේ අපේ රටේ ඵලදායීතාවයට අපේ රටේ මහජනතාවගේ හිතේ සතුටට නිවිච්ච බවට මෙන්න මේ ප්‍රශ්නේ විශාල වශයෙන් බලපානවා. ඒ කියන්නේ මොකද්ද ප්‍රශ්නේ? අපිට තියෙන ප්‍රශ්නේ මේ අපි කැමති දේ කරනවද? නැත්නම් අපි කරන දේ හරියට කරනවද? අපි කරන දේ කොහොමද කරන්න කියන එක නෙවෙයි. අනිත් කෙනා කොහොමද අපිට වඩා කොච්චර වැඩිද? කොච්චර අඩුද? යා කොච්චර හොඳයිද? ඊට වඩා කොච්චර හොඳ වෙන්න අපි මේ විදියට නම් මේ වැඩේ කරන්න බෑ. ඒක අජන්ත දැන් ඇත්තටම කියනනම් කනගාටුවට වගේ මේක පාසල් මට්ටමින් පටන් ගන්න ළමයේ විභාගයේදී හිතන්න ලකුණු 80ක් ගත්තා කියලා. මේ නරඹන අම්මල තාත්තලා මහනුව ඇති අරයට කීයක් හම් වුණාද? අනික එක්කෙනාට කීයක් හම් වුණාද? පන්ති අනික ළමයින්ට කීයක් හම් වුණාද? දැන් මේක ඇති වැඩක් තියෙන දෙයක්ද? මේක වැඩක් තියෙන මට්ටමට මේ රටේ සමාජ ක්‍රමය වෙනස් කරලා තියෙනවා. මොකද කොච්චර සුදුසුකම් තියෙන ළමයේ විභාගයක් සමත් වුණත් අනික් අයට සාපේක්ෂව තමයි එයාට අවස්ථාවක් ලැබෙන ක්‍රමය ලංකාවේ තියෙන්නේ. ඔබ කියන එක මට උදාහරණයක් ඔබ උගන් ගන්න පුළුවන්. මම ඔබ ගැන දන්න නිසා මම කියන්නේ. ඔබ ඉතින් කොළඹ ඉහළම පාසලක ඉහළම මට්ටමින් වෛද්‍ය පීඨ මේ වෙලා වෛද්‍ය පීඨයේ ඉහළම පර්ෆෝමන්ස් කරලා විශේෂඥ වෛද්‍යකට ඉතා දක්ෂකම් පෙන්නපු ලංකාවේ ඉන්න දක්ෂම වෛද්‍යවරයෙක් ඔබ වුණත් කවදාවත් ඉස්කෝලේ අනිත් ළමයා ගැන බැලුවේ නෑ කියන එක තමයි මම දන්නේ. ඒ වගේ තරඟකාරී වුණ නෑ මමත් එහෙමයි. ඔබ මම දන්න තරම් නම් ඉස්කෝලේත් නොගින් ඉඳලා තියෙනවා මාස 6ක් වෙන කෙනෙක් නම් ඔහොම වුණත් අම්මා ළමයා ඉවරයි පතුරු ගන්නවා. අනේ අපිට මොකද ටිකක් සෙල්ලම් කර කර හිටමු දැන් කියලා. ඉතින් මෙන්න මේ තරඟකාරී දැන් ඔබ ඒක නිසා තමයි මම හිතන්නේ මෙතෙක් ඵලදායි මෙච්චර ඵලදායි පුද්ගලෙක් බවට පත් වෙලා තින්නේ අපි ජීවිතයක් නැති වෙන්න යන ඉත අපිට හොඳ කාර් හදන මෙකැනික් කෙනෙක්. ඔහු සම්පූර්ණයෙන් අංශභාග රෝගියෙක් වෙන්න යනවා. ඔබ විසින් ඔහු සනීප කරනවා. ඒකට මුළු ජීවිත කාලයක් තව කීයක් වාහන හදයිද මේ පුද්ගලයා? ඒ වගේම කුඹුරු වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්, ඉංජිනේර කෙනෙක් වෙන්න පුළුවන්, තවත් වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. නැත්නම් දේශපාලඥයෙක් වෙන්න පුළුවන්, රට මුළු රටම හොඳ මාර්ගයකට යවන. එවැනි පුද්ගලයෙක් වූ අපි සුවපත් කරොත් කරන්න පුළුවන් නම් ඒක තමයි අපේ ප්‍රොඩක්ටිවිටි එක කියන්නේ. අපිට එහෙම කරන්න පුළුවන්. මම මේකෙන් අදහස් කරන්නේ හැම වෛද්‍යවරයෙක්ම එහෙම කරනවා කියලා. වෛද්‍යවරුන්ටත් විශාල ප්‍රශ්නයක් තියෙනවා. මම හිතන ඊළඟ දවසේ අපි ඔක ගැන කතා කරා. හැබැයි මම මේ දේ නම් කියන්න ඕන. ඵලදායි පුද්ගලයෙක් වෙන්න අනිත් අය වැඩ කරන හැටි බැලිය යුතු නෑ. අනිත් අය කරන විදියට වැඩ කළ යුතුත් නෑ. අනිත් අය ගැන බයෙන් වැඩ කළ යුතුත් නෑ. ඒ අයට විදියට වැඩ කරයි අපි අය අපේ විදිහට වැඩ කරයි. මේකට උදාහරණ ඕන තරම් කියන්න පුළුවන්. අපි බෞද්ධයන් නම් මම නම් බෞද්ධ, ඔබත් බෞද්ධ. බුදු රජාණන් වහන්සේ ඉඳලා ගත්තොත් මේ ලෝකෙම ඵලදායි පුද්ගලයා මේ රට මෙච්චර සංස්කෘතියකට ඉන්දියාව සිවිලයිසේෂන් එකක් ගොඩනැගපු පුද්ගලයා අනිත් ශාස්ත්‍රවරුත් එහෙම තමයි. කවමදාවත් මේ අනිත් අය පරද්දන්න බලලා නැහැ. එවැනි කෙනෙකුට ඵලදායි පුද්ගලයෙක් වෙන්න බෑ කියලා ඔබ හිතන්නේ මොකද? අනිවාර්යයෙන් මේක තමයි. තමන් කරන දේ පිළිබඳ ඇත්තම තමන්ගේ මනස දිහා බලාගෙන තමන්ගේ ඵලදායිතාවය වැඩි කරගන්න නම් අපි උත්සාහ කරන්නේ හැමෝගේම ආකල්පය එනවා. කිසි දවසක අන් අයගේ ඵලදායිතාවය අඩු වෙන්න හේතුවක් නැහැ. අපි අද දවසෙත් කාල සීමා සහිත නිසා මේන් තාවකාලිකව මේ සාකච්ඡාව නතර කරනවා. නැවතත් ලබන සතියේ මේ වෙලාවටම මේ සාකච්ඡාව තවදුරටත් ගෙනියයි කියලා. හැබැයි මම මේ පණිවිඩය ඔබ සියලු දෙනාටම දෙනවා. ඔබ සතුටු විය යුතුයි ඔබ කරන වැඩ ගැන. ඔබ සතුටු විය යුතුයි ඔබ කරන වැඩෙන් තවත් කෙනෙකුට වෙන සතුට ගැන, තවත් කෙනෙකුට සේවය ගැන. ඔබ එවැනි විදියට හිතනවා නම් ඔබ ඵලදායක, ඉතාම ඵලදායී පුද්ගලයෙක් වෙනවා. ඔබට, ඔබේ පවුලට හා ඔබේ සමාජයට, ඔබේ ආයතනයට පමණක් නෙවෙයි මුළු රටටම, මනුස්ස සංහතියටම. ඒක තමයි අපි අද දෙන්න යන පණිවිඩය. අද දවසෙත් මේ විචාරාත්මක අඳුරින් එළිය වැඩසටහන
රසවින්දට ඔබ සැම දෙනාට ස්තුති කරන අතරම මේ අඳුර නෙළිය වැඩසටහනේ අද විශේෂ සාකච්ඡාව වෙනුවෙන් ඔබේ ඉතා වටිනා අදහස් ඒ වගේම මහජනතාවට මට දීපු ආශ්වාද පිළිබඳව හා මේකට ඉතා වටින දැනුම දීපු විශේෂඥ ශල්‍ය වෛද්‍ය ස්නායු රෝග ප්‍රසන්න ගුණසේන මහතාට මම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. මෙච්චර වැඩ තියාගෙන නැත්තම් දුර බැහැර ඉඳලා ඒ කියන්නේ මේ ට්‍රැෆික් මැද්දේ අපි සොයාගෙන ඇවිල්ලා මේ වගේ කැපවීමක් කිරීම ගැන බොහොම ස්තුතියි ඔබට. බොහොම ස්තුතියි.